කුකුලෙක්ව දැකලා නැති මනුස්සයෙක් අපේ මේ ලංකාවේ නම් ඉන්න විදිහක් නැහැ. හැබැයි කවදාවත් ඔබ මේ දකිනවා වගේ දිග පිල් කලඹක් තියෙන කුකුල්ලු සහ මනුස්සයෙක් තරම් උස කුකුල්ලු දැකලා නැහැ නේද? අද මේ වීඩියෝ එක ඉවර වෙනකන් ඔබ බැලුවොත් අපි මේ කිව්වටත් වඩා වෙනස් ජීවිතේට ඔබ දැකලා නැති කුකුල්ලු වර්ග ගොඩක් ඔබට බලා ගන්න පුළුවන්. අන්න ඒ නිසා රැඳිලා ඉන්න. අද මේ වීඩියෝ එකෙන් අපි ජීවිතේට ඔබ දැකලා නැති කුකුල්ලු වර්ග ගැන තමා කතා කරන්න යන්නේ. මුලින්ම අපි කතා කරන්නේ සිල්කි කියන නමින් හඳුන්වන කුකුල්ලු වර්ගය ගැන. මේ වර්ගය කුකුලන්ගේ ලෝකයේ ඉන්න ලස්සනම කුකුල්ලු වර්ගයක් විදිහට අපිට පෙන්වලා දෙන්න පුළුවන්. තනි සුදු පාට වගේම කළු පාට වර්ණ දෙකෙන්ම අපිට බලා ගන්න පුළුවන් වෙන මේ කුකුල්ලු විශේෂය මුලින්ම චීනයේ තමා ඉපදිලා තියෙන්නේ කියලා වාර්තා වෙනවා. මේ වර්ගයේ කුකුලන්ගේ පාට අණුව ඒ අදාළ වර්ණය ඔවුන්ගේ පිහාටුවල විතරක් නෙවෙයි මුළු ශරීරයේම හැමෙත් එක්ක පැතිරිලා තියෙනවා කියලා තමා වාර්තා වෙන්නේ. ඒ වගේම ඔවුන් සාමාන්‍ය මිනිස්සු තමන්ගේ නිවස ලස්සන කරගන්න ඇති කරනවා මිසක් මේ සත්තු බිත්තර දාන්නේ නම් නෑ කියලා අන්තර්ජාලයේ සඳහන් වෙනවා. හැබැයි සමහර වෙලාවට මේ කුකුල්ලු වර්ගය බිත්තර කියලා හිතාගෙන ගෙවල් වල මිදුලේ තියෙන ගල් උඩ පවා ඉඳගෙන ඉන්න අවස්ථා තියෙනවා කියලා තමා මේ වර්ගයේ සත්තු ඇති කරන මිනිස්සු දැනට වාර්තා කරලා තියෙන්නේ. මෙහෙම කුකුල්ලු වර්ගයක් ගැන මීට කලින් ඔබ අහලා තිබුණද? ඊළඟට අපි කතා කරන්නේ සී බ්‍රයිට් කියන නමින් හඳුන්වන තවත් වෙනස්ම විදිහක කුකුලන් විශේෂයක් ගැන. ඒ විදිහට සාමාන්‍යයෙන් සුදු පාට පිහාටු තියෙන මේ අපි කතා කරන කුකුලන් විශේෂයේ ඒ පිහාටුවල කෙළවරේ ධාරය කළු පාටින් නිර්මාණය වෙලා තියෙනවා බලා ගන්න පුළුවන් වෙනවා. ඒ හේතුව නිසා මේ කුකුලන් විශේෂය සීබ්‍රා වර්ගයේ සත්තු වගේ තමා අපිට ඇත්තටම බලා ගන්න පුළුවන් වෙන්නේ. විශේෂත්වයක් විදිහට මේ සත්තු වර්ගය ස්වභාවිකව අපේ මේ ලෝකයේ නිර්මාණය වුණ සත්තු වර්ගයක් වෙනවා වෙනුවට මිනිස්සු දෙමුහුම් කරලා නිර්මාණය කරපු සත්තු වර්ගයක් බවට තමා පත් වෙන්නේ. එහෙම නිර්මාණය කරලා තිබුණත් හොඳ ක්‍රියාශීලී කුකුලන් වර්ගයක් බවට පත් වෙන මේ සත්තු මිනිස්සු එක්ක කලහකාරී වෙන්නේ නැතුව හොඳින් ජීවත් වෙනවා කියලත් වාර්තා වෙනවා. මෙහෙම කුකුලන් විශේෂයක් ගැන හෙමත් මීට කලින් කවදාවත් ඔබ අහලවත් තියෙන්න නැතුව ඇති. ඊළඟට අපි කතා කරන්නේ පොලිෂ් කියන නමින් හඳුන්වන වෙනස්ම කුකුල්ලු වර්ගය ගැන. ස්වභාවික ඔටුන්නක් වගේ පේන පිහාටු වලින්ම නිර්මාණය වෙලා තියෙන ඔවුන්ගේ වෙනස්ම හිස නිසා තමා ඇත්තටම මේ සත්තු ගොඩක් වෙනස් කුකුල්ලු වර්ගයක් බවට පත් වෙලා තියෙන්නේ. නම පොලිෂ් වුණාට ඇත්තටම මේ සත්තු පෝලන්තයේ ඉපදිලා ප්‍රසිද්ධ වෙලා ඉන්න සත්තු වර්ගයක් බවට පත් වෙන්නේ නැහැ. ඒ වගේම කාලයත් එක්ක ඔවුන්ගේ මේ ඔළුවේ තියෙන අමුතු මෝස්තරයේ ඕනවටත් වඩා වර්ධනය වෙලා නිකන්ම ඔවුන්ගේ ඇස් පවා හරියට පේන්නේ නැතිවෙන්න ආවරණය වෙලා යන එක සිදුවෙනවා. ඒ නිසා ඒ කාලයට මේ සත්තුන්ට තමන්ගේ අවට පේන්නේ නැතුව ගිහින් ටිකක් විතර කලබල විදිහට හැසිරෙන්න පුළුවන් කියලා තමා වාර්තා වෙන්නේ. ඒ ඇර බිත්තර වෙනුවෙන් නැති කරනවාට වඩා ලස්සන වෙනුවෙන් නැති කරන මේ කුකුලන් විශේෂය අපේ මේ ලෝකයේ ජීවත් වෙන තවත් වෙනස්ම වගේම එක අතකින් ලස්සනම කුකුල්ලු විශේෂයක් විදිහට අපිට පෙන්වලා දෙන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්නේ ඩොං චාවෝ චිකන් කියන නමින් හඳුන්වන කුකුල්ලු විශේෂය ගැන. මේ කුකුල්ලු විශේෂය දවසේ වැඩි වෙලාවක් කෑම කන්න වැය කරන්නේ නැතුව ජිම් එකකට ගිහිල්ලා තමන්ගේ ශරීරය හදාගෙන ඉන්න කුකුල්ලු විශේෂයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. මේ කුකුල්ලුන්ගේ කකුල් දිහා බලනකොට ඒව ඇත්තටම සාමාන්‍ය කුකුලන්ගේ කකුල් වලට වඩා ගොඩක් විශාලයි කියලා ඔබටත් පැහැදිලි වෙනවා ඇති. වියට්නාමයට ආවේනික වෙලා ඉන්න මේ කුකුල්ලු විශේෂයේ කකුල් සමහර වෙලාවට මනුස්සයෙක්ගේ අතේ මැණික් කටුවක් ආසන්නයේ තියෙන ප්‍රමාණය තරම් විශාල විදිහට වර්ධනය වෙනවා කියලා වාර්තා වෙනවා. හැබැයි මේ කුකුල්ලු ප්‍රසිද්ධ වෙන්නේ මහත කකුල් වලට විතරක් නෙවෙයි. වියට්නාමය පුරාම මේ සත්තුන්ගේ මස්වලට හිතා ගන්න බැරි තරම් ලොකු ඉල්ලුමක් තියෙනවා වගේම ඔවුන්ගේ මස් ගොඩක් වටිනවා කියලා වාර්තා වෙනවා. අන්න ඒ නිසාම ගොඩක් සුවිශේෂී උත්සව අවස්ථාවන් වගේ දේවල් වලට විතරයි මේ සත්තු ඔවුන් භාවිතා කරන එක සිදු කරන්නේ. සාමාන්‍යයෙන් මේ වර්ගයේ කුකුලන්ගේ ශරීරයේ තියෙන මස් ප්‍රමාණය අනිත් සාමාන්‍ය කුකුලන්ගේ මස් වලට වඩා ගොඩක් වැඩි නිසා ඔවුන්ව මස් ලබා ගන්න කලින් ලොකු කාලයක් බලා ගන්න සිද්ධ වෙනවා වගේම ඔවුන්ට වැඩි ඉඩකඩ හිමත් ලබා දෙන්න ගොවියන්ට සිද්ධ වෙනවා කියලා වාර්තා වෙනවා. ඒ වගේම මේ සත්තු ශරීර ප්‍රමාණය මෙහෙම විශාල වුණාට
පොඩ්ඩක්වත් කලහකාරී නැතිවෙන අහිංසක කුකුල්ලු වර්ගයක් වෙනවා කියලා හෙමත් අන්තර්ජාලයේ සඳහන් වෙනවා. මෙහෙම විශාල කකුල් තියෙන කුකුල්ලු වර්ගයක් ගැන මීට කලින් ඔබ දැනගෙන හිටියද? ඊළඟට අපි කතා කරන්නේ ෆීනික්ස් කියන නමින් හඳුන්වන වෙනස්ම කුකුලන් වර්ගය ගැන. මුලින්ම ජපානයේදී නිර්මාණය වුණා කියලා විශ්වාස කරන මේ කුකුල්ලු විශේෂය ඔවුන්ට තියෙන ගොඩක් දිග පිහාටු නිසා තමා වෙනස්ම සත්තු ජාතියක් බවට පත් වෙන්නේ. දිගින් අඩි කිහිපයක් වෙනකන් සත්තුන්ගේ පිහාටු වර්ධනය වෙන නිසා ඇත්තටම ඔවුන් කුකුලන්ගේ ලෝකයේ සුපිරි නිරූපිකාවන් විදිහට වුණත් අපිට හඳුන්වන්න පුළුවන් වෙනවා. හැබැයි මේ සත්තු මෙහෙම දිග පිහාටු වලින් යුක්ත වෙන නිසා ඔවුන්ව නඩත්තු කරන්න හෙමත් වැඩිපුර වියදම් ඒ අදාළ කුකුලන් බලාගන්න මිනිස්සුන්ට කරන්න සිද්ධ වෙනවා කියලා තමා වාර්තා වෙන්නේ. ලංකාවේ මේ වර්ගයේ කුකුලන් හිටියනම් ඔබත් ඔවුන්ව ඇති කරන්න ගන්නවද කියලා පහලින් අපිට කමෙන්ට් කරලා කියන්න. ඊළඟට අපි කතා කරන්නේ බ්‍රාමා කියන නමින් හඳුන්වන සාමාන්‍ය කුකුලන්ට වඩා හිතාගන්න බැරි තරම් විශාල කුකුලන් වර්ගය ගැන. මුලින්ම ආසියාවේ වර්ධනය වුණා කියලා විශ්වාස කරන මේ කුකුල්ලු විශේෂය බැලූ බැල්මට හිතාගන්න බැරි තරම් විශාලයි කියලා ඔබටත් පැහැදිලි වෙනවා ඇති. කොයි තරම් විශාල වුණත් සම්පූර්ණ ශරීරය මේ සත්තු පිහාටු වලින් වහගෙන තමා ඉන්නේ කියලා වාර්තා වෙනවා. සාමාන්‍යයෙන් අවුරුදු 3-4ක් වයස ළමයෙක් තරමට විශාල වෙන්න පුළුවන් මේ කුකුල්ලු වර්ණ කිහිපයකින්ම ඉන්නවා හෙමත් අපිට බලාගන්න පුළුවන්. කොයි තරම් විශාල වුණත් මේ සත්තු පොඩ්ඩක්වත් කලහකාරී නම් නෑ කියලා මේ සත්තු ඇති කරන මිනිස්සු වාර්තා කරලා තියෙනවා. ඒ නිසා ලස්සනට ලොකුම ලොකු කුකුලන් ඇති කරන්න ආස කෙනෙක්ට ගැළපෙනම සත්තු වර්ගය විදිහට අපිට මේ කුකුලන් විශේෂය පෙන්වලා දෙන්න පුළුවන්. මිනිස්සු සමහර වෙලාවට පුදුම හිතෙන සත්තු නිර්මාණය කරන එක ජීව විද්‍යාව භාවිතා කරලා සිදු කරනවා. අන්න එහෙම නිර්මාණය කරපු දෙමුහුම් කුකුලන් විශේෂයක් තමා මේ ඊළඟට අපි කතා කරන මොනරුන් සහ කුකුලන් දෙමුහුම් කරලා නිර්මාණය කරපු අලුත් කුකුලන් විශේෂය කියලා කියන්නේ. මේ දෙමුහුම් කිරීම නිසා දැන් මේ වෙනකොට මොනරුන්ට වගේම දිග පිල් කලඹක් මේ සත්තුන්ට ලැබිලා තියෙනවා අපිට බලාගන්න පුළුවන් වෙනවා. දිගින් අඩි කිහිපයක් වෙනකන් වර්ධනය වෙන මේ පිල් කලඹ මොනරුන්ට වගේම මේ කුකුල්ලු වර්ගයටත් දිගෑරලා ප්‍රදර්ශනය කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් නිකන් මනුස්සයෙක්ට මේ සත්තු වර්ග දෙක දෙමුහුම් කරලා අලුත් සත්තු වර්ග නිර්මාණය කරන්න බැරි නිසා ගොඩක් මිල අධික වගේම දුර්ලභ කුකුල්ලු වර්ගයක් බවටත් මේ කුකුල්ලු පත් වෙලා තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. මීට කලින් කවදාවත් ඔබ මේ වගේ මොනරු විදිහට පිල් විදහන්න පුළුවන් කුකුල්ලු අපේ මේ ලෝකයේ ඉන්නවා කියලා දැනගෙන හිටියේ නෑ නේද? ඊළඟට අපි කතා කරන මේ කුකුලන් විශේෂය සුල්තාන් කියන නමින් තමා හඳුන්වන්නේ. සැබෑම සුල්තාන්වරයෙක් වගේ පෙනුමෙන් තනි සුදු පාට වෙන මේ කුකුලන් විශේෂය මුලින්ම තුර්කියේ බිහි වෙලා ඊට පස්සේ ප්‍රංශය වගේ යුරෝපානු රටවල් වලට හඳුන්වලා දීපු සතෙක් බවට පත් වෙනවා. මේ කුකුලන් විශේෂයේ කකුල් වල ඉඳන් මුළු ශරීරයම සුදු පාට පිහාටු වලින් ආවරණය වෙලා තියෙන නිසා ඔවුන් හිතා ගන්න බැරි තරම් ලස්සන සත්තු ජාතියක් වෙනවා කියලා ඔබට පැහැදිලි වෙනවා ඇති. ඒ ලස්සන නිසාම අතීතයේ තුර්කියේ හිටපු ප්‍රධාන පාලකයන් තමන්ගේ මාලිගාවන් ලස්සන කරන්න මේ කුකුලන් වර්ගය භාවිතා කරලා තියෙනවා වගේම ඔවුන්ව යුරෝපයට හඳුන්වලා දුන්නට පස්සේ යුරෝපයේ වංශාධිපතියන් එහෙමත් තමන්ගේ නිවාස අලංකාර කරගන්න තමා මේ සත්තු භාවිතා කරලා තියෙන්නේ. වර්තමානයේ වුණත් අලංකාරය වෙනුවෙන් මේ සත්තු හදන්න හොඳයි බිත්තර නම් මේ සත්තුන්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ කියලා තමා අපිටත් කියන්න පුළුවන් වෙන්නේ. ඊළඟට අපි කතා කරන්නේ හැම්බර්ග් කියන නමින් හඳුන්වන තවත් වෙනස්ම විදිහක කුකුල්ලු විශේෂයක් ගැන. මේ කුකුල්ලු විශේෂය කළු සහ සුදු වර්ණ දෙකම තියෙන පිහාටු මිශ්‍ර වෙලා නිර්මාණය වෙලා ඉන්න ලස්සන කුකුල්ලු වර්ගයක් බවට තමා පත් වෙන්නේ. මුලින්ම යුරෝපයෙන් බිහි වෙලා තියෙන මේ කුකුල්ලු විශේෂය සාමාන්‍ය කුකුලන්ට වඩා ප්‍රමාණයෙන් පොඩි වගේම එක එක කුකුලන්ගේ එක එක විදිහේ රටා තමා පිහිටලා තියෙනවා හෙමත් අපිට බලාගන්න පුළුවන් වෙන්නේ. සමහර වෙලාවට මේ කුකුල්ලු කොයිතරම් ලස්සන රටා තියෙන සත්තු විදිහට අපිට බලාගන්න පුළුවන් වෙනවද කියනවා නම් දුරින් බලනකොට මිනිස්සු පරවි කියලා පවා මේ කුකුලන්ට රැවටෙනවා කියලා වාර්තා වෙනවා. මෙහෙම වෙනස්ම ලක්ෂණ සහ ලස්සන පෙනුමක් තියෙන කුකුල්ලු වර්ගයක් එහෙමත් මීට කලින් කවදාවත් ඔබ දැකලා තිබුණේ නැහැ නේද? ඊළඟට අපි කතා කරන්නේ මෙච්චර වෙලා අපි කතා කරපු කුකුල්ලු වර්ග අතරින් කුඩාම කුකුල්ලු විශේෂය වගේම අපේ මේ මුළු ලෝකයේම ඉන්න කුඩාම කුකුල්ලු විශේෂය බවට පත්වෙන සෙරාමා කියන නමින් හඳුන්වන කුකුල්ලු විශේෂය ගැන. මැලේසියාවේ මුලින්ම බිහි වෙලා තියෙන මේ කුකුල්ලු විශේෂය
අපිට සාක්කුවෙදාගෙන යන්න පුළුවන් තරම් ප්‍රමාණයේ කුකුල්ලු වර්ගයක් බවට පත්වෙනවා. ඔවුන්ව හඳුනගන්න පුළුවන් ලේසිම ක්‍රමය තමා සාමාන්‍ය කුකුල්ලු වගේ නැතුව ගොඩක් අභිමානවත් විදිහට පපුව ඉස්සරහට දාගෙන මේ කුකුල්ලු විශේෂය සාමාන්‍ය විදිහට ඉන්න එක වගේම ගමන් යන එක. එහෙම බලනකොට ඇත්තටම මේ කුකුල්ලු වර්ගය තමන්ගේ හිස පිටිපස්සට අරගෙන තමා ඉන්නේ කියලා ඔබටත් පැහැදිලි වෙනවා ඇති. එහෙම ඉන්නවාට අමතරව ඕනම වෙලාවක කලහකාරී විදිහට මේ කුකුල්ලු මිනිස්සුන්ට පහර දෙන්නත් පෙළඹෙනවා කියලා තමා වාර්තා වෙන්නේ. මීට කලින් කවදාවත් ඔබ මේ තරම් පුංචි වගේම මේ තරම් අමුතු අභිමානවත් විදිහකට ඇවිදින කුකුලන් විශේෂයක් ගැන තොරතුරු දැනගෙන හිටියේ නැහැ නේද? අද මේ වීඩියෝ එකෙන් අපි කතා කළේ අපේ මේ ලෝකයේ ඇත්තටම ඉන්න හැබැයි ඔබ ජීවිතයට දැකලා නැති විදිහේ කුකුලන් වර්ග රාශියක් ගැන. මේ කුකුල්ලු වර්ග හැම එකක්ම ලංකාවේ නැති, මීට කලින් අපි දැකලත් නැති සත්තු වර්ග වෙනවා කියලා දැන් ඔබට හොඳටම පැහැදිලි වෙන්න ඇති. ඒ විදිහට මේ වීඩියෝ එක බලලා ඔබට දැනුමක් ලැබුණා කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් දාලා අපිට සහයෝගයක් දෙන්න අමතක කරන්න එපා. මේ වගේම දැනුම ගේන තවත් අලුත්ම වීඩියෝ එකකින් අපි ඉක්මනට මුණගැහෙමු.